අවුරුද්ද නිමා වුණාට නැත්නම් අවුරුදු දවස නිමා වුණාට අවුරුද්දේ අසිරිය තාම නිමා වෙලා නැහැ නේද? එදා මේ අවුරුදු මේසේ හැඩ කරපු කැවිලි පෙවිලි ටික ටික තමයි දැන් අඩුවෙමින් අඩුවෙමින් යන්නේ. මොකද මේ දවස්වලත් ඒවා කනබොන ප්‍රමාණය වැඩි. ඉතින් මේ දවස් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් වැඩිපුර කන බොන අය විශේෂයෙන්ම තෙල් කෑම පිටිකෑම වැඩිපුර කන අයට තියෙන ප්‍රශ්නයක් තමයි තරබාරුකම. ඒ විතරක් නෙමෙයි තමන්ගේ උදරය දෙපසින් එල්ලා වැටෙන ස්වරූපය. මේකට ගොඩක් අය විවිධ අභ්‍යාස කරනවා, බෙහෙත් හේත් ගන්නවා. කොහොම නමුත් තමන්ට නිවසේ ඉඳලා කරන්න පුළුවන් යෝග අභ්‍යාසයක් පිළිබඳව අපි කතා කරන්නයි මේ හදන්නේ. ප්‍රවීණ යෝග උපදේශක මංගල වර්ණකුල මහත්මයවිත් ඉන්නවා බදාදානුගසවනට. ආයුබෝවන්, සුබ අලුත් අවුරුද්දක් වේවා. එසේ වේවා. හරි, අපි මංගල මහත්ම මේ අභ්‍යාසය කුමක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරමු. අර කිව්වාගේ මේ එහෙම ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට, ඒ කියන්නේ උදරය සම්බන්ධයෙන් හෝ උදරය දෙපසෙන් එල්ලා වැටෙන ස්වරූපයක් තියෙන කෙනෙකුට අද අපි කතා කරන්න යන අභ්‍යාසය වැදගත් වෙයි නේද? ඔව්, අනිවාර්යෙන්. මේ දැන් මේ කාලේ වැඩියෙන් මේ දවස්වල වැඩියෙන් තෙල් කෑම පිටි කෑම එහෙම කාලා තරබාරුව වැඩි වෙන කාලයක්. බොහෝලාට ඒකාකාර ජීවිතයක්, ඒ කියන්නේ වැඩ කළාට ශරීර අභ්‍යන්තර වෙන ක්‍රියාත්මක බව ඉතාමත් අවමයි. එහෙනම් සුවිශේෂ අභ්‍යාසයක් තියෙන යෝගවල අපි ඒකට කියනවා ත්‍රිකෝණ අභ්‍යාස කියලා. මේක ව්‍යායාම ජාලයක්, අභ්‍යාස කීපයක්ම තියෙනවා. මේක ස්තන්කර ස්වයං ප්‍රතිකාරයක්, තමන්ගේ සුවශක්ති උපයෝග කරන්නා වූ ස්වයංක්‍රියාකාරීත්වය, විවිධ ආයතනවල විවිධ උපකරණ භාවිතා කරනවා. නමුත් අපි උත්සාහ කියන්නේ මේක තමන්ගේ සුවශක්තියෙන් ක්‍රියාත්මක කරන්න කියලා. බලමු අපි කොහොමද ඒක. අර කිව්වාගේ මේ ත්‍රිකෝණ අභ්‍යාසය එක එක ව්‍යායාමයක් විතරක් නෙමෙයි, ව්‍යායාම කිහිපයක් එකට එකතු වෙච්ච අභ්‍යාස ක්‍රමයක්. ඒ නිසා මේක හොඳින් බලාගෙන ඉන්න කොහොමද මේ දේ කරන්නේ කියලා. ඒ නිසා ඒ අවබෝධය සමහර වෙලාවට ඔබේ ඔය තියෙන ප්‍රශ්නය निराකරණය කරගන්න උදව්වක් වෙයි. අපි මංගල මහත්මිය නම් කොහොමද ආරම්භ ක්‍රියාවෙන් නම් පැහැදිලි කරමු කොහොමද මේකට සූදානම් වෙන්නේ කියලා. දැන් මේ ඉස්සෙල්ලම මේ පෙර සූදානමක් ඇති කරගන්න, මේ උණුසුම් කරගන්න, ශරීරය ටිකක් උණුසුම් කරගන්න උත්සාහ කරන්න. ඒ සඳහා අපි මේ අභ්‍යාස කීපයක් කරනවා. කාල වේලාව තීන ආකාරයට අපි කරන්න උත්සාහ කරමු. පාද දෙක ඉදිරියට යොමු කරලා පාද දෙක දෙපර ඇඟ උණුසුම් කිරීම නේද සූදානම් කිරීම. තව තියෙනවා මේක, දැන් මේ කරනකොට පොඩක් ඇඟ උණුසුම් කරන එක දුවන අභ්‍යාසයක්. පුළුවන් ජෝන් එක තැන චුට්ටක් දුවන්න, එක තැන ආකාරයට දුවන්න. පුළුවන් විලුම ගාගලා දුවන්න ආකාරයට, මේ ආකාර දෙපසර පද්දන දෙපසර ගෑවෙන ආකාරයට ඔක ටික වෙලාවක් කරනකොට ඒක ශරීරය ඇඟ උණුසුම් වෙනවා. මේ ආකාරවලුත් ඇඟ ඉන ප්‍රදේශ තියෙන අනවශ්‍ය මේදය දහනී කිරීමේ ක්‍රියාවක් ඇති වෙනවා. මේක සාමාන්‍යයෙන් අපි කියන විනාඩි 5ක් 10ක් විතර කරන්න කියලා. ඒතකොට ඇඟ හොඳින් ඕෆ් වෙන මේ ක්‍රියාවක් ඇති වෙනවා. ඒතකොට අර ත්‍රිකෝණ අභ්‍යාස වලට යාමේ පහසුතාවක් ඇති වෙනවා. හරි, දැන් ඊට පස්සේ ඕකෙන් පස්සේ ජෝන් එන තඩාසන කියන ඉරියව්වට, හරි, දැන් ඔය নমස්කාර ඉරියව්වට ආවා. ඇවිල්ලා අද්දෙක් ගේන උරිස් මට්ටමට, අද්දෙක උරිස් මට්ටමට ගේන්න. මම පොඩ්ඩ ළඟට යන්න. හොඳයි. ඔව්. අද්දෙක ලං කරන්න උරිස් මට්ටමට මෙයා කරට ගේන්න. අද්දෙක මෙහෙම තියාගෙන හොඳ උස්ම ගන්න. උස්මක් කරන් දෙකපතර පයින්න. අද්දෙක විහිදවන්න. දැන් දකුණු අත ගිහිල්ලා දකුණු පොළවේ තියන්න. වම් අත උසවන්න. දැන් මෙයා කරට, මේක අපි කියනවා සාමාන්‍යයෙන් විනාඩියක් විතර ඉන්න කියලා. ආරම්භ අවස්ථාව ටිකක් අපහසුයි. මේ ඉන ප්‍රදේශ හොඳින් ප්‍රසාර වීමේ ක්‍රියාවක් විතර, ඒ තීරණ අවශ්‍ය මේදී දහණී කිරීමේ ක්‍රියාවක් ඇති වෙන. ආරම්භ අවස්ථාව පර 15 30ක් වගේ ඉන්න උත්සාහ කරන්න. කමක්කමින් ටිකෙන් ටික හොඳින් උත්සාහ කරලා මේ අත් දෙක සමාන්තරව තියාගන්න උත්සාහ කරන්න. ටිකක් අපහසුයි, නමුත් උත්සාහ කරන්න කමක්කමින් ටිකෙන් ටික. ඊට නැවත එන්න මැදට. ඊට වම් අත ගිහිල්ලා වම් පොළේ ගාවන්න. එතකොට වම් පාදේ වල්ලු කර අංශක 90ක් තියාගෙන දකුණු 75ක් 80ක් තියාගන්න උත්සාහ කරන්න. 75ක් 80ක් පමණ ධනිස් දිගාරින්න උත්සාහ කරන්න. ධනිස් දිගාරින්න වම් අතට සමාන්තර දකුණු අත උසවන්න. එතකොට මේ පැත්තේ තියෙන අනවශ්‍ය මේදී හොඳින් දහණය වීමේ ක්‍රියාවක් හිතන එකවර නෙමෙයි අපි ක්‍රියාත්මක කරන ආකාරය අනුව තමයි ඒ සියල්ල සිදුවීමේ ක්‍රියාවක් හිතන හොඳින් ප්‍රසාර වීමේ ක්‍රියාවක් හිතෙනවා. ඒක වක්ගඩු පැති මාංශපේශි උකුල්ලස්ති හොඳින් ක්‍රියාත්මක වීමේ ක්‍රියාවක් ඇති වෙනවා. නැවත එන්න මැදට. නැවත දැන් වම් අත ගිහිල්ලා දකුණු පාදයේ පිටපැත්තෙන් ගාවන්න. වම් අත ගිහිල්ලා දැන් මෙහිදී උදරයත් සංකෝචන වීමේ ක්‍රියාවක් ඇතිවෙනවා. උදරයත් හොඳින් ක්‍රියාකාර වෙනවා. හදවත් බිත්ති අත් දෙක මාරු කළා කියන්නේ දැන් මේදී අත් දෙක මාරු කළා කරන්නේ අපි මේකට කියන උත්තීත ත්‍රිකෝණාසය කියලා කියන විවිධ නම් භාවිතා කරන මේ අභ්‍යාසවලදී මේක කමක්කමින් ටිකෙන් ටික ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. එක සැරේ ටිකක් අපහසු වෙන්න පුළුවන්. දැන් උදරයක් තියෙන එකේ ටිකක් අපහසුයි. ඒ නිසා Tamanට හැකි පමණ සමහර අයන මේකට
මොකක්හරි කොට්ටයක් හරි ලී කොටයක් හරි තියාගන්නවා තපුස් කරගන්න එක නේද අපහසු නිසා ඒකට ওই සමහරකට හදලම තියනවා දැන් ওই යම් ස්පෝට් මේ වල විකුණන්න තියෙනවා නැත්නම් උත්සාහ කරන තමගේ වල්ලු කර ජොන වල්ලු කර පොඩ්ඩක් අපහසු නම් මේ වල්ලු කරාලගෙන කරන්න උත්සාහ කරන්නේ මේ ආකාරයට මෙන්න මෙහෙම තවත් ඕනනම් ධනීස පැත්තට කිට්ට වෙන්න පුළුවන් කමක් නැද්ද කියන්නේ අපහසු කෙනෙකුට ධනීස අපහසු කෙනෙකුට එක සැරේට අර පැත්තට යන්න අපහසු නැහැ තමන්ට හැකි පමණ යන්න උත්සාහ කරන්න එතකොට මේ ආකාරයට යන්නත් පුළුවන් වලු කරාල්ලගෙන තියාගන්න පුළුවන් පුළුවන් නම් ඇවිල්ලා අත මෙන්න මේ ආකාරයට තියාගෙන නිවිරිදි ආකාරයට යන්න උත්සාහ කරන්න පුළුවන් හොඳයි එතන අනිත් පැත්තට යන්න ඒ ආකාරෙම දකුණට ගිහිල්ලා වම් පාදේ පිටපැත්තෙන් තියන්න එතකොට ධනීස දිගට යුතුයි හොඳින් තියාගෙන ඉහළ බලන්න සමාන්තරව මේ ආකාරයට තියාගන්න උත්සාහ කරන්න ආරම්භ අවස්ථාව තප්පර 15ක් 30ක් පමණ ඊට පස්සේ කමක්කම විනාඩියක් දක්වා වැඩි කරන්න උත්සාහ කරන්න. එන්න මැදට සෙමියන් මැදට ඊට පස්සේ අනිත් අභ්‍යාස කරත් යන්න. දැන් දකුණු පාද අරිස් නවන්න ඉදිරියට දකුණු පැත්තේ දකුණුත පොළොට තියන්න. වම්මත වම් කණ හරහා දකුණු පැත්තට බර කරන්න. හොඳට බර කරන්න. හොඳට බර කරන්න. බර කරනොත් මේ ආකාරයට පුළුවන් තරම් හරවන්න උත්සාහ කරන්න. මේකත් තප්පර 15ක් 30ක් පමණ ඉන්න උත්සාහ කරන්න කමක්කම විනාඩි දක්වා වැඩි කරන්න උත්සාහ කරන්න නැවත එන්න මැදට වම්පා වල්ලු කරෙන් අංශක 90 ධනිස් නවන අංශක 90ක් වම්මත පොළොවට තියන්න දකුණුද දකුණු කරහරා දකුණු පැත්තට බාර කරන්න දිගාරි නැ ඉදිරිය බලන්න සෙමින් එන්න මැදට නැවත දකුණු පා ධනිස් නවන අංශක 90ක් වල්ලු කර අංශක 90ක් වම්මත ගිහලා දකුණු පා පිටපැත්තෙන් තියන්න. මේක ටිකක් සංකීර්ණයි. පුළුවන් නම් මෙයා කාට පිටපැත්තෙන් තියන්න උත්සාහ කරන්න. ගොඩක් තෙරපීමක් ඇති වීම කියාවක් ඇති වෙනවා මේ උදරයට. කලව හොඳින් ප්‍රාණවත් වීම කියාවක් ඇති වෙනවා. උත්සාහ කරන අනවශ්‍ය පීඩින් අපහසුයෙන් තොර මනසත් එක්ක එලඹ සිහින් ක්‍රියාත්මක කරන්න. සිමීන් එන්න මැදට වම් පා ධනිස් නවන් අංශක 90ක් දකුණට ගිහලා වම් පා පිටපැත්තෙන් තියන්න. හොඳින් තියලා වම්මත වම් කණහරා වම් පැත්තට බාර කරන්න. අත යටින් බලන්න පිටිපස සිමින් ඉන්න මැදට අත් දෙකේ නුරිස් මට්ටමට හොඳුස්ම ගන්න පිටිකේ ලං කරන්න දැන් මේකේ තවත් ඉරියව් කීපයක් තියෙනවා දැන් මේ ආකාරයට දැන් එක සැරේට කරන්න අපහසු වෙන පුළුවන් අපි ඉක්මනට ටිකක් කරන ආකාරය බලමු දැන් මෙයා ඉක්මනට ඒ අභ්‍යාස 8 කරයි එක පැත්තට 4 ගන්නේ දෙපැත්තට 8ක් වෙනවා ජෝන් කරන්න බලන්න ඉක්මනට මේ ආකාරයට අත් දෙක උරිස් මට්ටමට දිගින් පෑන්නා දකුණත පොළවට වම්මත බර කළා. ඔයකට තියාගත්තා. වම්මත පොළවට වම් ධනිස් දිගාරින්න එතකොට එන්න මැදට හැරෙන්න අනිත් පැත්තට ආයිත් අනිත් පැත්තට වම් පැත්තට ආයිත් මැදට ධනිස් නවන්න ආයිත් මැදට ධනිස් නවන්න ආයිත් මැදට දකුණු පාද අනිස් නවල පිටපැත්තින් තිබ්බා අත දකුණු අත ඔසෙව්වා කන පැත්තට බර කළා නැවත වම් පැත්තට දකුණු පා දකුණු අත දිහිල පිටපැත්තෙන් වම්මත බර කරන්න පිටිපස බලන්න එන්න මැදට අත් දෙකේ උරිස් මට්ටමට හොඳ උස්මක් කරන් ලං කරන්න ෆයින් හරි දැන් අපි ඔය කලේ අර තාම වේගයේ අඩු වේගයකින් ඔබට පැහැදිලි කළා කොහොමද ඊට පස්සේ උනේ තාම ඉක්මනින් ආයේ නැවත වතාවක් ඔන්න කරලා පෙන්වුවා කොහොමද මේ අභ්‍යාසය කරන්න කියලා මේකෙන් ත්‍රිකෝණ අභ්‍යාසය කියන එක කියන්නේ මේ අභ්‍යාස මාලාවෙන් පස්සේ බොහෝලාට දකින්න ලැබෙන්නේ මේ ටික පමණයි බොහෝලාට දකින්න ලැබෙන්නේ නමුත් මීට ඊට පස්සේ තව තියෙනවා විවිධ ත්‍රිකෝණ අභ්‍යාස ඒව ටිකක් සංකීර්ණයි මෙව්වා කරලා පුරුදු වුණාන් පස්සේ ඒ අභ්‍යාස වලට යන්න පුළුවන්. දැන් ඇත්තට මංගල මහත්මයා ඔය දැන් ඔබතුමා අද දවසේ මේ පැහැදිලි කරපු එක අපිට පේනවා ටිකක් විතර අපහසුයි ඇත්තටම. ඒතර මේ ඔය කියන ඉරියව්වටම යන්න ඕනේ නැත්තම් ඒට පොඩ්ඩක් තමන්ට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ කියන්නේ තමන්ට ගැළපෙන විදිහ හදාගත්තාම ඒක මං හිතන්නේ ගැටුවක් වෙයිද නැත්තම් ඒකට අනවශ්‍ය ප්‍රශ්නයක් වෙයිද එහෙම කරන්න ගිහිල්ලා? නෑ මේ දැන් මෙහෙම අර මං කිව්වා අර එලබ සිහින් කරන්න කල යෝග අභ්‍යාස කරනකොට පූර්ණ වශයෙන් එක සැරේට යන්න බැරි වෙන්න පුළුවන්. ඈ එලබ සිහින් කළොත් එහෙම තමන් හොඳ අවබෝධයෙන් කළොත් එහෙම ඉතින් අපි යෝග කරනකොට අනිවාර්යෙන් පෙර සූදානමක් තියෙන්න ඕනේ හිස් උදරෙන් ක්‍රියාත්මක කරන්න ඊට පස්සේ මනස කය මනස හොඳට නිහිල් වීමක් කියාවක් ඇති වෙන යෝග අභ්‍යාස කරනකොට මං කුවාට ශබ්ද කම්පන ඕම් ශබ්දේ ඒ වගේ දේවල් කරලා මනස නිහිල් කරලා තියෙන්නේ එතකොට ඒ කාල සීමාව අපි සම්පූර්ණ යොදන්නේ මේ යෝග සඳහා එතන මනස එහිම යාම හැකියාවක් ඇති වෙන්නේ එතන කලබලකින් තොරව අපිට යෝග අභ්‍යාස කරන්න පුළුවන් ඒ නිසා ඔය ගියපු ත්‍රිකෝණ අභ්‍යාස Tamanට හැකි ආකාරයට යන්න උත්සාහ කරන්න එකවරක් යන්න අපහසු වෙන්න පුළුවන් සමහර අය බිත්තියට බාර එකක්
හයිකල්ල කරන අවස්ථාවල් තියෙනවා. අපි කියන්නේ එහෙම නෙමෙයි තමන්ගේ සුව ශක්ති උපේක්ෂා කරන්න උත්සාහ කරන්න. දැන් මේක වයස් ભેදයක් නැහැ. ඕනෙක වුණොත් මේ අභ්‍යාස කරන්න පුළුවන්. තියෙන්න ඕනේ තමන්ගේ කැමැත්ත, ආසාව, උනන්දු, උමනාව වගේම දරාගෙන කියලා. දැන් මේ ආකාරයට ටික ටික මේ අපි අන්තිමටම කළේ මේ අර ධනිස නමලා අපි පොඩ්ඩක් ඒක දෙපැත්තට එකපාරක් අපි කරලා පෙන්නමුද අපි. හොඳයි. දැන් ඔය කරන එක ජෝන් ඉක්මන්ට එන්නේ ඉරියව්වට. අදක තිබ්බ ධනිස් නැව්වා දකුණු අත ගිහිල්ලා වම් අත ගිහිල්ලා තියන්න පිටපැත්තේ. දැන් මේ ආකාරයට පිටපැත්තේ තියන්න. දැන් පුළුවන් තරම් හැකියාව තියෙන මේ පැත්තට ගන්න උත්සාහ කරන්න. හරි. දැන් මේක ටිකක් අපහසු. ඇත්තටම ටිකක් අපහසු කියන්නේ ගොඩක් අයට මේ උදරයේ තිබුණත් තමයි අපහසු. නැත්තම් මේක හැබැයි වාර 3-4ක් කරනකොට මේකේ අපහසුභාවය ඉවත් වෙන එක නම් ශිලිබා ඇතීම කියාවක් ඇති වෙනවා. මම අර වේලස්සරෙන් කිව්වා ශරීර උණුසුම් කරගන්න කියලා. ඒතර පහසුවෙන් ක්‍රියාත්මක කිරීම කියාවක් ඇති වෙනවා. මේ ආකාරයට බර කරන්න. ඒතර මේ උදර ගත ඉන්ද්‍රිය හොඳින් තෙරපි වීම කියාවක් ඇති වෙනවා. හොඳින් ප්‍රාණවත් වීම කියාවක් ඇති වෙනවා. මුළු ශරීර පද්ධතියම ක්‍රියාත්මක වීම කියාවක් ඇති වෙනවා. අපි අර ගිය සතියේ කළා සිවුරු නමස්කාරය කියලා ඒක වැඩි වාර ප්‍රමාණයක් කරන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ ඉරියව් වලටත් යන්න පුළුවන්. ගියන් පස්සේ මෙන්න මේ වගේ ඉරියව් වලටත් යන්න පුළුවන්. මේක ටිකක් නම් සිලිබාවක් තියෙන්න ඕනේ. මේ ආකාරයට ඒ වගේ දෙපැත්තටම කරන්න පුළුවන්. ඒ ආකාරයට මේ ආකාරය කියලා තියන්න පුළුවන්. නල්ලවල දැන් මේකේ යම්ස නම් සිලිබාවක් මේ ධනිස් සන්ධි හොඳින් ප්‍රාණවත් වීම කියාවක් විතර ඒවේ තියෙන ඒකාකාර ස්වභාවය ඉවත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සූර්ය අපි ගිය සතියේ කළේ සූර්ය නමස්කාරය අපහසුවෙන් කරන්න පුළුවන්. මේකේ වැඩි වාර ප්‍රමාණයක් කරන්න ටික අපහසු වැඩි ශක්තියක් අවශ්‍යයි ත්‍රිකෝණ අභ්‍යාස කරන්න. ඉතින් අපි කියන සාමාන්‍ය වාර 4යි. ඒ කියන්නේ ඉරියව් අපි මුලික කරපු ඉරියව් 8 එක පැත්තකට 4 ගන්න. 8 සාමාන්‍ය වාර සම්පූර්ණ කාණ්ඩ වශයෙන් 4ක් කරන්න. 4ක් විතර. ඒතර වැඩි ශක්තියක් වැය වෙනවා. නමුත් පොඩ්ඩක් දරාගෙන කියාවක් කළොත් එහෙම පුළුවන් පහසුවෙන් කරන්න. ඉතින් ඒක සැර නෙමෙයි. තමක් කමෙන්ට් එකෙන් ටිකෙන් පුරුදු වෙන්න. ඉතාල වැඩගත්. මම හිතන්නේ අර කියුව වගේ තලබාරු කොමට එමු නැත්නම් අර දෙපැත්තෙන් එල්ලා වැටෙන ස්වරූපය අඩු කරගන්න මේ යෝගාභ්‍යාසය ඔබට වැඩගත් වෙයි. අපි පොඩ්ඩක් මංගල මහත්ම දුර්ගතනගේ මතක් කරමු. දැන් යම්කිසි ගැටලුවක් ආවොත් ඉවසන්න පුළුවන්. ඔව්. 0.72 326 0.584. හරි. ස්තුතියි අද දවසේ අපිත් එක්ක මේ කතා බහට එකතු වුණ ප්‍රවීණ යෝග ප්‍රදේශක මංගල වර්ණකුල මහත්මයා වගේම ජෝන් අපට මේක කරලා පෙන්නුවා. ස්තුතියි ඔබ දෙදෙනාටම. අපි හැමනම් ලස්සන ගීතයක් අහමු. ඊට පස්සේ නැවත අපේ මේ කතා බහත් එක්ක යලි